මෙම වැඩසටහන ඔබ වෙතගෙන එන්නේ Dream Run Professional 071-444-700. ඔබ දන්නවා කාලෙන් කාලයට මොන දේ අලුත් වුණත් ඒ කාලයත් එක්ක හොඳ ප්‍රමිතියක් ඇති විශ්වාසනීය නිෂ්පාදන පෙළක් හඳුන්වලා දෙනවනම් ඒ නිෂ්පාදනයේ තියෙන යහපත්කම නිසාම අතාරින්න කැමති වෙන්නේ කිසිම කෙනෙක්. ඒ නිසාම අපි මෙහෙම කතා කරොත් එහෙම ඩ්‍රීම් රන් ආයතනය කියන්නේ වසර ගණනාවක් මුළුල්ලේ ඔබේ විශ්වාසය තහවුරු කරමින් ඒ විශ්වාසයත් එක්කම හොඳ ප්‍රතිඵල ලබා දෙන ආයතනයක් විදිහට බොහොම කැමැත්තෙන් අපි හැමෝම කතා බහ කරනවා. එතකොට කාලයත් එක්ක කාලීන අවශ්‍යතාවයක් වෙන නිෂ්පාදන ඔබ අතට පත් කරන ආයතනයක් විදිහට අද දවසේ අපි නිෂ්පාදන කිහිපයක් ගැන කතා කරන්නට සූදානම්. ඒ අතරම මේ සම්බන්ධව බොහොම හොඳින්ම දන්න කෙනෙක් එක්ක කතා කරොත් මේ නිෂ්පාදනයේ වඩාත්ම හොඳ ප්‍රතිඵල ලබා ගන්න ක්‍රමවේදයන් පිළිබඳවත් දැනගන්නට අවස්ථාව ලැබෙනවා. ඒ නිසාම අද දවසේදී එතුමාත් එක්ක සම්බන්ධ වෙනවා ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පී ආචාර්ය ප්‍රේම් ශ්‍රී හේවාස මහත්ම අපිත් එක්ක ඉන්නවා. අයබෝ. කතාබහ ආරම්භ කරන්නට කැමති දැන් මම හිතන්නේ පෙන්ජර මහත්මයා දැන් වෙනකොට සෑහෙන කාලයක් මේ ඩ්‍රීම් රෝන් ආයතනයත් එක්ක අත්වල බැඳගෙන. ඒ නිසාම මේ නිෂ්පාදන ගැන වැඩසටහන් බොහොමයක් කරලා තියෙනවා. අද දවසේදීත් අපි නිෂ්පාදනය ගැන කතා කරන්නට කැමැත්තෙන් ඉන්නවා සහ ඒ නිෂ්පාදනයේ මොකක්ද කියන කාරණාවත් එක්ක ඇයි මේ නිෂ්පාදනය ගැන කතා කරන්න කැමති වුණේ? ඔව් ටෙක්ලා ඇත්තටම මගේ රූපලාවන්‍ය ජීවිතයේ වසර 38ක් අවසානයි. මම හිතනවා ඩ්‍රීම් රෝන් ලංකා සමාගම වසර 20ක් අවසානයි. ඉතින් මම හිතනවා මේ වසර 20 කාලයේම අත්වැල් බැඳගෙන හිටපු ශ්‍රී ලාංකීය රූපලාවන්‍ය ශිල්පියෙක් විදිහට මම ගොඩාක් ආඩම්බර වෙනවා. මොකද ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ ලෝකයට ගිනියන්න ඒ වගේම ජපන් තාක්ෂණයත් ශ්‍රී ලාංකීය තාක්ෂණයත් යුරෝපා තාක්ෂණයත් එකට එකව කරගෙන මේ ඩ්‍රීම් රෝන් ලංකා සමාගම හිසකෙස් ගස්වල සිහිනයේ සැබෑ කරන නිෂ්පාදන මාලාවක් තමයි නිෂ්පාදනය කරන්නේ. අද ඒ නිෂ්පාදන ධාරිතාවය තුළ අලුත්ම අලුත් නිෂ්පාදනයක් ඔබ අතර පත් කරලා තියෙනවා. මේ වෙනකොට මුළු මහත් ශ්‍රී ලංකාව පුරාම අපි ගිහිල්ලා, ඒ කියන්නේ ගමින් ගමට ගිහිල්ලා මම බොහොම සන්තෝෂ වෙනවා. මම මේ වෙනකොට ප්‍රෝග්‍රෑම් 20කට වැඩිය ලංකාව පුරාම ගිහිල්ලා ඒ පළාත්වල ඉන්න රූපලාණ ශිල්පීන් ශිල්පිනියන් දැනුවත් කළා. අද ඉතාමත්ම ආඩම්බරයෙන් අපි මේ නිෂ්පාදනය මුළු ලංකාව පුරාම අද පාවිච්චි කරනවා. මොකද මේ කෙස් ගහේ සීනේ සැබෑ කරනකොට එක්ලා ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ තමයි මේ ස්ට්‍රේටින් කරන එක. අද ඒකනේ විලාසිතාව වෙලා තියෙන්නේ. මේ විලාසිතාව කරන්න ගිහිල්ලා නොයෙක් නොයෙක් අවස්ථාවල නොයෙක් නොයෙක් දැන ලොකු ප්‍රශ්නවලට මුහුණ පාන සිද්ධ වෙලා තියෙනවා. අපි දන්නවා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ස්ට්‍රේටින් එක කළා ටික දවසක් කරනකොට කොණ්ඩෙ කැඩි කැඩි යනවා. සමහර විට වාත් ඉස්සර කරලා තිබුණා නේද? නෑ තාමත් කරනවා නේද? ඒ ඉස්සරහට ටික කරගන්නවා හැමදාම. ඒතර කොණ්ඩෙ කැඩි කැඩි යන අවස්ථා බොහොමයක් තියෙනවා. ඒතර ස්ට්‍රේටින් එක කරනකොට වත් රූපලාණ ශිල්පිනියක් විදිහට මේ ගැන අනිවාර්යයෙන්ම දකිනවා. අපි කරනකොට අපේ කැඩිලා යනවා බිමට හිමින්. අපි කරද්දී හොරෙන් ඒක කකුලෙන් පාසර දාලා දානවා. ඒ වගේ බොහෝ කැටුළු ප්‍රශ්නවලට අපේ රටේ අපි බොහෝ දෙනෙක් මුහුණ පෑ. අනිවාර්යයෙන්. එතකොට මේ හැම ප්‍රශ්නයක්ම අපි ඩ්‍රීම් රෝන් ලංකා පෞද්ගලික සමාගමට ඉදිරිපත් කළා. ඒ පරිශ්‍රණ ආයතනයට ඉදිරිපත් කළා. මම හිතන්නේ අපේ ලැබ් එක ඒ සඳහා නිසි ක්‍රමවේදයක් අනුගමනය කරමින් අපේ රටේ දේශගුණික ලක්ෂණවලට පුද්ගලයාට ගැළපෙන විදිහ තමයි මේ අලුතෙන්ම ස්ට්‍රේටින් ලෝෂන් එක නිර්මාණය වෙන්නේ. මේ ලෝෂන් එක නිර්මාණය මෙච්චර කල් තුනි ක්‍රීම් එකක් නේ. ක්‍රීම් එක වෙනකොට මේ ලෝෂන් එකක් නිර්මාණය වෙනවා. එක කෙස් ගහක්වත් කැඩෙන්නේ නැති වෙන්න එකම කාල රාමුවක් තුළ. දැන් අපි ඉස්සර එක එක වෙලාවල් තිබ්බනේ. විනාඩි 8ක් තිබ්බ, 10ක් තිබ්බ, 15. එහෙම නැහැ. එකම නිශ්චිත කාල රාමුවක් තුළ කටයුතු කරන්න පුළුවන් ලංකාවේ හැමෝටම එක හා සමාන විදිහට වැඩ කරන්න පුළුවන් නිෂ්පාදනයක් විදිහට ජාත්‍යන්තරයේ පිළිගත්ත නිෂ්පාදනය තමයි මේ අපි හඳුන්වා දෙන මේ අලුත්ම අලුත් ලෝෂන් එක ස්ට්‍රේටින් ලෝෂන් එක. දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් මේක සම්පූර්ණයෙන්ම නව නිෂ්පාදනයක්. මොකද දැන් අපි දකිනවා දැන් ෆර්මින් ලෝෂන් මේ වගේ එතකොට නියුට්‍රලයිසර් ලෝෂන් එක එහෙම දකිනවා. නමුත් දැන් මේක ඇවිල්ලා මේ ස්ට්‍රේටින් ලෝෂන් එකක් මේක අලුතෙන්ම දෙන මේක ජනතාව වැළඳ ගන්නේද? වැළඳ ගත්තද? දැන් කොහොමද ඒක වැළඳ ගත්තේ කියලා අපි කියන්නේ. මොකද මේක හරි ලේසි. ඒක නිසා කොහොමද ඒක ඒක තමයි අපේ දක්ෂතාවය. ඩ්‍රීම් රෝන් ලංකා සමාගමේත් අපිත් තියෙන දක්ෂතාවය ඒකයි. අපේ ටීම් එක ටෙක්නිකල් ටීම් එකත් මමත් අපි මං කියේ රටවටාම ගියා කියලා ගිහිල්ලා හැමෝටම පුරුදු පුහුණු කළා නිවැරදිව මේක කරන්නේ කොහොමද කියන්නේ. මම හිතන්නේ ඒකේ ප්‍රතිඵලය අනුව අද මුළු ලංකාවේම
90%ක් දෙනවා දැනට මේ ස්ට්‍රේටින් කරන්න මේ ලෝෂන් එක තමයි භාවිතා කරන්නේ කිසිම බයක් සැකක් නැතුව. දැන් ඔබතුමා සඳහන් කරා මේක මේ 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 දැන් අපි මේ අහන්න තියෙන ප්‍රශ්නත් එක්කම මේ විශේෂම දැනගන්නට කැමති මේ මොකද මේ මේ නිෂ්පාදනයක් භාවිතා කරනකොට ඒ සම්බන්ධ අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. විශේෂයෙන්ම ඔබතුමා සඳහන් කරා මේකට එකම කාල රාමුවක් තියෙන කියන කාරණේ. එතකොට කෙනෙක්ගේ කොණ්ඩේ කලර් කරලා තියෙන්නට පුළුවන්, ආයිසරයක් එයා දෙවෙනි වතාවට කරනවා වෙන්නට පුළුවන්, ෆර්ම් කරපු එකක් වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම ගැළපෙන විදිහට එකම කාල රාමුවක් සුදුසුයිද? නෑ. ඒකත් කියන්න ඕන. අපි මම හිතන්නේ ඒ කාල රාමුවට කලින් ටෙක්ලා අපි මේකේ සඳහන් ටික ඉස්සෙල්ලා කතා කරමු. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක ක්‍රියාත්මක කරන්නේ. ඒක හොඳයි නේද? ඔව්. අපි දැන් මේ බොක්ස් එක විවර කළාම ටෙක්ලා අපිට තියෙනවා අංක 1. දැන් මට ඉවසILLක් නෑ ඔබ දැනගන්න. මේ තියෙන අංක 1 බලන්න හුරු බුහුටි බෝතලයක්. නොසල් එකක් තියෙනවා. දැන් මේක දැක්ක ගමන්ම හිතෙන්නේ නැද්ද ඔයාට මේක නොෂල් එකෙම දාන්න තියෙන්නේ කියලා? ඔව් හරි ලේසියි. හරි ලේ. වෙන්දට එහෙම නෙවෙයි අපි ක්‍රීම් එක බෝල් එක දාගෙන ගාලා අද්දකෙන් ඇදලා ඇදලා. එහෙනම් හොඳට මතක තියාගන්න අංක 1 තමයි ස්ට්‍රේටින් ලෝෂන් එක. ඊළඟට අංක 2. මේක තමයි වැදගත්ම දේ. පෙන්නන්න. මම දැන් මේ බලාගෙන ඉන්නේ මේකනේ. මේක තමයි අංක 2. මේ අංක 2 කියන්නේ අපේ කෙස් ගහේ ශවිශක්තිමත් භාවයට කිසිදු ආකාරයේ ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන්න නිර්මාණය කරලා තියෙන කෙස් ගහට අවශ්‍ය කරන විටමින් පෝෂ්‍යදායි පදාර්ථ හැම දෙයක් මේක රාශි කරගෙන තියෙන නරිෂින් හෙයාර් ට්‍රීට්මන්ට් එක. මේක තමයි වැදගත්. මේක ලොකු වියදමක් යනවා. නමුත් කරන්න දෙයක් නැහැ. අපි අපේ පාරිභෝගයන සේවාවක් සලසන්න ඕන නිසා ඩිම්රොන් ලංකා පෞද්ගලික සමාගම අරමුණ ඒක තමයි. ඒ නිසා තමයි මේ බොක්ස් එකට මේකත් එක්කව කළා. අන්දර මතක තියන්න අංක 2 තමයි නරිෂින් හෙයාර් ට්‍රීට්මන්ට් එක. මේව පාවිච්චි කරන හැටි කියලා දෙනවා. ඒක හොඳයි. ඊළඟ තමයි අංක 3. අංක 3 තමයි නියුට්‍රලයිසර් ලෝෂන් එක. වෙනතර මේක ක්‍රීම් එකක් නෑ අපි. ඔව්. ඒතර මේකත් කෙලින්ම දාන්න තියෙනවා. අය මේ වෙන දැන. ඒතර කාලය කොච්චර ඉතුරුද කියලා වට හිතාගන්න. හරි. ඊළඟට අංක 4. අංක 4 විදිහට තියෙන හැබැයි මේක මුලින්ම පාවිච්චි කරන්නේ අපි මේක. මේ එමල්සන් ක්‍රීම් එක. එමල්සන් ක්‍රීම් එක කියලා කියන්නේ කෙස් ගහ මුල අපි ලෝෂන් එකක් පාවිච්චි කරන්න ඉස්සෙල්ලා කෙස් ගහ මුල ආරක්ෂා කරගන්න ඕන ලෝෂන් එක. තට්ටුවට අපි ආලේප කරනවා. ආලේප කරන එක. ඊළඟ තවත් වැදගත් එකක් තියෙන එක තමයි වැදගත්ම දේ. කඟේ ඉන්නේ ඔක්කොම ටික. මේ ලීප්ලට් එක. අන්න හරි. ඒක තමයි වැදගත්ම දේ. මේක තියෙනවා ටෙක්ලා සිංහල මාධ්‍යෙන්, දෙමළ මාධ්‍යෙන්, ඉංග්‍රීසි මාධ්‍යෙන්. ඔය කැමති මාධ්‍යකින් මේක කියවන්න පුළුවන්. ඒක තමයි වැදගත්ම දේ. ඒක කියවීම තුළින් අපිට හොඳ අධ්‍යාපනයක් ලැබෙනවා, අවබෝධයක් ලැබෙනවා. ඒ නිසා කවදාකවත් ඕනම නිෂ්පාදනයක ලීප්ලට් එකක් විසි කරන්න එපා. ඒක කියවන්න. කියවලා ඒ අවබෝධය ලබා ගන්න. දැන් ඔබ අවබෝධයක් ගත්තනේ මේ ස්ට්‍රේටින් ලෝෂන් එකේ බොක්ස් එකේ මේ පැක් එකේ තියෙන දේවල් මොනවද කියලා. ඔව් ඒක තමයි අනිවාර්යෙන්ම මොකද අපි ඊට පස්සේ බලමු එකින් එකට මේවා පාවිච්චි කරන්නේ. කරන්නේ කොහොමද කියලා. එහෙම හොඳයි නේද? ඔව් අනිවාර්යෙන් මේක හොඳයි. ඒ අතරට ප්‍රශ්නයක් එනවා දැන් මෙච්චර දැන් මෙච්චර ලේසි කරලා තියෙනකොට සාමාන්‍යයෙන් අපිට හිතෙන්නට පුළුවන් අපි සාමාන්‍යයෙන් රිබොන්ඩින් එකක් කරනකොට ලොකු මේ පිළිවැයක් දරන්න හසිනවා. එතකොට මේ රිම්රොන් ආයතනයේ මගින් ලබා දීලා තියෙනවා කෙනෙකුට දරන්න පුළුවන් මිල ගණන්. එතකොට බොහොම හොඳ විදිහට මේ වගේ එකකින් කොච්චර සාමාන්‍යයෙන් හිසකෙස් වාගේ කොණ්ඩේට වඩා තව දිග කොණ්ඩයක් කරන්න පුළුවන්කමක් තියෙනවා. හරි. එහෙනම් අපි දැන් යමු පීවරට. ඔව්. පළවෙනි පීවර තමයි ටෙක්ලා අපි ඉස්සෙල්ලාම පුද්ගලයා පිළිබඳ අවබෝධය ගන්න ඕන. අපි ආපු ගාම ඔයාට මේක කරන්න හොඳයි කියලා කවදාකවත් කරන්න එපා. පුද්ගලය පිළිබඳ ගන්න ඕන පළවෙනි අවබෝධය තමයි ඇය ගැබිනි මාතාවක්ද කිරිදෙන අම්මා කෙනෙක්ද. මේ දෙක තීරණම් කරන්න එපා. ඒක හොඳට මතක තියාගන්න. මොකද ඒ උපදින්න දරුවාට හෝ ඉපදිලා ඉන්න දරුවාට අහිතකරක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඔව්. ඉතින් මේක ඇවිල්ලා රසායනික දේවල් ලඟට. දේවල් තියෙන නිසා අපි ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕන. දෙවෙනි එක තමයි ආසාදන තත්ත්වයන් තියෙනවද කියන එක. ඇලර්ජි තත්ත්ව. ඇලර්ජි තත්ත්වයන් තියෙනද කියන එක. මොකද අපි දන්නට එක්ලා ස්වාභාවික පළතුරක් තමයි අන්නාසි කන්න බෑ කසන. ඔව් කසනවනේ. තක්කලි කන්න බෑ. ඉස්සෝ ටිකක් කන්න බෑ. දැල්ලෝ අච්චාරු බලමාළු මොනවාක්වත් කන්න බෑ. එහෙම අපිට අහන්න පුළුවන් එයාගෙන් මේ වගේ දේවල් තියෙනවද කියලා. ඒ අපි පුද්ගලත් එක්ක සාකච්ඡා කරලා දැනගන්න දේවල්. ඊට පස්සේ තව සමහර අය ඉන්නවා කිසිම බෙහෙත් පෙත්තක් බොන්න බෑ. ඔව්. නම් වශයෙන් කියන්න ඕනේ නැහැ නේ බෙහෙත් ප්‍රති වර්ග තියෙනවා ගොඩක් බොන්න බෑ බීපු ගම මොකද වෙන්නේ කසන්න ගන්නවා පොඩ දාන්න ගන්නවා. ඒ වගේ තව සමහර අය ඉන්නවා ඒ අයට කිසිම ආලේපයක් ගන්න බෑ. ඔව්. ලදරුයකට ගන්න ක්‍රීම් එකක්වත් මූණේ ගන්න බෑ ඇලර්ජික්. ඇලර්ජික්. එහෙනම් අපි මූලික සිද්ධාන්තයක් විදිහට අවබෝධ කරගන්නවා
මෙයාට ඇලර්ජි තියෙනවද කියන එක ආසද සත්‍යයෙන් තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම ඇලර්ජි ටෙස්ට් එකක් කරන්න ඕනමයි. කරන්න තියෙන්නේ මේ ලෝෂන් පළවෙනි එක අරගෙන ලෝෂන් ටික කන පිටිපස්සෙව වැලිමිටේ ගාලා විනාඩි 30ක් තියනවා. කොච්චරද තියන්නේ? විනාඩි 30ක්. 30ක් තියලා හොඳට සෝදලා දානවා. සෝදලා අපි බලනවා පැය 24ක් යනකම් මේක කසන ගතියක්, පළු දාන ගතියක්, සැරව දාන ගතියක් එනවාද කියලා. ගානේ කන පිටිපස්සෙව වැලිමිටේ. ඇයියේ? පේන්නේ නැති තැන් හිමි. හරියට හරි. ගොඩක් අය කියන්නේ මේ ගොඩාක් සංවේදී තැන්. මේ වැලිමිටේ සංවේදීද නැහැ. වැලිමිටේ තුවාලයක් ඇදුනොත් පේන්නේ නැහැ. කන පිටිපස්සෙ තුවාලයක් ඇදුනොත් පේන්නේ නැහැ. ඒ නිසා මේ දෙපැත්තේ අපි ගාලා බලන්නේ ඒකයි. ඒ නිසා ඒක හොඳට බලන්න ඕන. මේ දෙවෙනි කාරණාව අපි මේ බලපුවා. තුන්වෙනි කාරණාව අන්න අපි එනවා කොණ්ඩේ පිළිබඳ අවබෝධය ගන්න. මොකද කොණ්ඩේ ගැන අවබෝධය ගන්නවා කියන්නේ මේ කොණ්ඩේට කලින් ස්ට්‍රේටින් එකක් කරලා තියෙනවාද? පර්ම් එකක් කරලා තියෙනවද? කල එකක් කරලා තියෙනවද? හෙනා ට්‍රීට්මන්ට් එකක් කරලා තියෙනවද? ඔන්නෝක වැදගත්ම දේ. ඉතින් මෙන්න මේක තමයි ගොඩක් ස්ට්‍රේටින් හිටින්නේ නැති තත්ත්වේ. අපිට දැන් පෙන්වන්න විදිහක් නෑ. අපි අනිත් දවසේ කොහොම හරි පෙන්වන්නම්. ඔබ කෙස් ගස් දෙක තුනක් අරගෙන කතුර අනිත් දැන් කතුර මෙහෙමනේ තියෙන්නේ. ඒ කතුර පෙරලා මේ කෙස් ගස් දෙක තුනක් මෙහෙම හොඳට හූරන්. හූරනකොට කළු පාටට එනවා නම් හේනා කරලා ඒක රතු පාට හරි මොන හරි වෙන මොන හරි වෙන කලයකක් හරි මොන හරි දාලා තියෙනවා. ඒ නිසා කළු පාට එනවා නම් හේනා කරලා තියෙන නිසා ස්ට්‍රේටින් එක කරන්න බෑ. බෑ. හොඳට මතක තියාගන්න. මේක සුදු පාටට එනවා නම් කුඩුවා සුදු පාට කුඩු කුඩුවා කියනවා නම් ඔන්න කෙස් ගහට කිසිම දෙයක් කරලා නැහැ. හොඳට මතක තියාගන්න. මේ දේ කරන්න. ස්ට්‍රේටින් එක කරන්න ඉස්සලා කොච්චර අපි දක්ෂ වුණත් කොච්චර පළපුරුද්ද තිබුණත් මේක කරන්න. මේක තමයි වැදගත්ම දේ. හරි. දැන් ඒකත් හරිනේ. කෙස් ගහත් අඳුරගත්තා. ඊළඟට කරන්න ඕනේ ක්ලයන්ට් කොච්චර කිව්වත් මම කොණ්ඩේ පිරිසිදු කරලා ආවේ කියලා අපිට ඒක වැඩක් නෑ. අදාල නෑ. මොකද සමහර තියා ෂැම්පෝ විත් කන්ඩිෂන් භාවිතා කරන්න පුළුවන්. ෂැම්පෝ ගාලා කන්ඩිෂන් ගන්න පුළුවන්. ඒ නිසා කන්ඩිෂන් තියනනම් මොනම හේතුවක් නිසාත් මේ කෙස් ගහේ කියුටිකල් එක ඕපන් කරන්න පුළුවන් කමක් එම නෑ. ඒ නිසා හොඳට ෂැම්පෝ කරන්න ඕන. හොඳට ෂැම්පෝ කරලා සෝදලා හොඳට ඩ්‍රයි කරලා තෙත මාත්තු කල්ලිලා ඩ්‍රයි කරලා පොඩ්ඩක් අයන් කරගන්න. එතකොට හරි ලේසි ගා ගන්න. දැන් අයන් කරගත්තට පස්සේ ඔන්න ඊළඟට තමයි කරන් තියෙන්නේ. ඊළඟට කරන් තියෙන්නේ මේ එමල්ෂන් එක ගාන එක. මුළු හිත මේ හිස් කබලේ එමල්ෂන් එක ගානේ කොහොම අපි දන්න ඕගොල්ලෝ සෙක්ෂන් එකක් කරනවා ගානවා ආයි සෙක්ෂන් එකක් කරනවා ගානවා. මේක ගාන අඩු ගාන විනාඩි 15ක් ඇත්තියි. එහෙම නෙමේ මේ චුට්ටක් අයිනින් කපා ගන්න මේ ඇඟිලි තුඩු වලට පොඩ පොඩ තියාගන්න. මේ ඇඟිලි ටික ඔක්කොම පොඩ පොඩ තියාගන්න. දැන් කොඳුනාරටි කෙලින් තියන අපි. ඔව්. කොඳුනාරටි කෙලින් මේ මහපට ඇදලා මේ ඇඟිලි ටික මීන් උඩට උස්සන්න. ඒ පළවෙනි සැරේ. දෙවෙනි සැරේ ආයෙත් ගා ගන්න. දැන් කොඳුනාරට මෙහැ මේ ඇඟිලි ටික තියන්නේ මෙහෙ මුස්සන්න. එතකොට දැන් මෙහෙ හිටනකන් ඇවිල්ලා ඉවරයි. ගෑවිලා තියෙනවා. ඊළඟට තුන්වෙනි සැරේ ඊටත් මෙහෙන් තියලා ගහන. එතකොට මේ ඔක්කොම ටික ගෑවිලා. තුන් පාරකේ මුළු කොණ්ඩේම ගෑවිලා තියෙනවා. ඉවරයි. හරි. ඊළඟට ටෙක්ලා අපි මේ කොණ්ඩේ කොටස් පහකට සෙක්ෂන් කරගන්න. කෑලි බෙදා ගන්න. මේ පැත්තට දෙකයි. මේ පැත්තට දෙකයි පිටිපස්සේ එකයි. ඒක ලොකු කොටස පොඩි කොටසක් එහෙම නෙවෙයි. ටිකක් ලොකුවට ගන්න. ලොකු ගන්න. ඊට පස්සේ අත් දෙකට ග්ලව්ස් දෙක දා ගන්නවා අපි. මේ නොසල් එක අරගෙන ඉවරලා ඒකෙන් අපි හරි සෙක්ෂන් කරලා දානවා මේකේ. අපිට නොසල් එක හිල් කර ගන්නත් පුළුවන්. පුළුවන් මේ. මෙහෙම මෙහෙම දානවා. නාලි ඉවරලා දැති හිණි පණාවෙන් පීරනවා. විනාඩි 5ක් යනකොට වය කොණ්ඩේට ගාලා ඉවරයි. ටක් ගාලා ඉවරයි. ඉවරයි. විනාඩි 5 යන්නේ. විශ්සිතල ඕක් ගන්න කොච්චර වෙලාවක් ගත්තද? ඔව් ඒකනේ. හරි. අර ප්‍රශ්නේ වෙන්නේත් අර කාලේ ප්‍රශ්නේ තමයි ඊට. තියෙන්නේ. හරි. දැන් විනාඩි 5ක් ඇතුළත ගාලා ඉවරයි. ඊට පස්සේ අපි මේ ලෝෂන් එක කොච්චර වෙලාවක් තියන්න ඕනද? ඕක තමයි වැදගත්ම දේ. කොච්චර වෙලාවක්ද? අනිවාර්යෙන් විනාඩි 30ක් තියන්න ඕන. 30ක් තියන්න ඕනේ. එතකොට අර 5යි 35යි. ඒ පහ ගාන්න නේද තියෙන්නේ? ගත්තා. විනාඩි 30ක් තියන්න. දැන් බැටරිලක්ක තුවාගේ කොණ්ඩේ දැන් අපිට හම්බුනන ගොඩාක් ගොරෝසු තියෙන කොණ්ඩු. එතකොට ඒ කොණ්ඩ වලට එකපාරට මේ විනාඩි 30ට හරියන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට විනාඩි 30කදී අපි තනින් තනින් කෙස් ගස් අරගෙන එක කෙස් ගහක් අතවටේ ඔතලා අඟලක් තියලා ඒක ඉලාස්ටික් ගතිය බලන අඟල් තුනක් වෙනකම්. ඒ වගේ තනින් තනින් බලනවා. අර විනාඩි 30 අවසානයේ අපි බැලුවාට පස්සේ සමහර විට අර ගොරෝසු කොණ්ඩේක එක වෙන්නේ නැහැ. අපි තව විනාඩි 5ක් බලනවා. ඒ විදිහට වැඩි මොනොත් විනාඩි 40ක් තියන්න පුළුවන් 40ට වඩා තියන්න බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඊට පස්සේ අපි හොඳට සෝදන්න ඕන. අර කීමනත් මේ සෝදමු අපි සෝදමු. ඒ වගේ හොඳට සෝදලා දාන්න. හරි? හොඳට සෝදලා ඉවරලා අපි හොඳට තෙත මාත්තු කරන ටවල් එකේ. ඔන්න තෙත මාත්තු කළා අපි ඊළඟට සිංක් එකේම තියලා අපේ සැලොන් එකේ සිංක් එකේම තියලා ඔන්න ඊළඟට තමයි අපේ නරිෂින් හෙයාර් ට්‍රීට්මන්ට් එක දාන්නේ.
කොන්ඩට දාලා හොඳ මුකුත් දාන්න කොන්ඩට හොඳට දාලා හොඳට පනාවෙන් පීරල කරලා විනාඩි 10ක් තියන්න ඕන. ඒකත් ඔව් මේක විනාඩි 10ක් තියන්න ඕන සිංක් එකේ තිබිද්දිම ආයෙ උස්සලා ගන්න ඒව මෙයා ඕන්නේ නැහැ අරක තිබිද්දිම තියන්න විනාඩි 10කට පස්සේ ආයෙ හොඳට සෝදන්න සෝදලා ඉවරලා අපි කොණ්ඩේ හොඳට තෙත මාත්තු කළා ඩ්‍රයර් කළා ඊළඟට කොණ්ඩේ හොඳට වේලුණාට පස්සේ අංශක 210 උෂ්ණත්වයට කොණ්ඩේ අයන් කරනවා දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ටෙක්ලා කොණ්ඩයක් අයන් කරන්න අඩුම ගානේ පැය දෙකක්වත් යනවා ඔව් පැය භාගෙන් ඉවර කරන්න පුළුවන් නේද කොච්චරද කොච්චර ලේසිද හේතුව තමයි මේ නරිෂින් හෙයාර් ට්‍රීට්මන්ට් එක කොණ්ඩේට දාලා දින අයන් එක ඉක්මනින්ම අයන් වෙනවා 210 උෂ්ණත්වයට දැම්මහම හොඳට ඒක අයන් වෙනවා හැබැයි හොඳ අයන් එකක් භාවිත කරන එකත් වැදගත් වෙනවා ඊළඟට අයන් කරලා ඉවරලා අපි ඊළඟට පාවිච්චි කරන්න ඕන නියුට්‍රලයිස් එක ලෝෂන් එක අර වගේ පොඩි පොඩි කොටස් නේ ඉතල ටිකක් ලොකු කොටස් ගත්තාම හරි කිසි කරදරයක් නැහැ දැන් අයන් කරලන් තියෙන අයන් කරලන් තියෙන දැම්මා අර වගේ පීරුවා අනිවාර්යයෙන්ම විනාඩි 20ක් තියන්න හොඳට මතක තියාගන්න විනාඩි 20ක් තියන්න විනාඩි 20කට පස්සේ ආපහු හොඳට සෝදනවා සෝදලා ඉවරලා අපි මේ නර්ෂින් ට්‍රීට්මන්ට් එක ඉතුරු තියෙනවා නම් බය වෙන්න එපා මේන් චුට්ටක් ආයි දාන්න කොණ්ඩේට දාලා විනාඩි 5ක් තියන්න එහෙම නැත්නම් අපි ගාව සුපර් කන්ඩිෂන් තියෙනවා එෙන් චුට්ටක් දාලා විනාඩි 5ක් තියන්න විනාඩි 5කට පස්සේ ආපහු සෝදන්න සෝදලා අපි අරගෙන තෙත මාත්තු කරලා හෙයාර් ඩ්‍රයකින් වේලනවා වේලලා අපි ආයේ මොකද කරන්නේ ආපහුත් අයන් කරනවා මේක අයන් කරන්න ඕනේ ඩ්‍රයර් කරපු ගමන් හොඳටම ඇති බලන්න කොච්චර ලේසිද පහසුද අපි වෙන්දට ස්ට්‍රේටින් එකක් කරන්න පැය 5ක් 6ක් ගන්නවා පැය එකමාරක් දෙකක් වගේ සුළු කාලය ඇතුළතදී මේක ඉවර කරන්න පුළුවන් කෙස් ගහට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ කොච්චර දෙයක්ද නේද දැන් කාලයත් එක්ක හැමදේම අලුත් වෙනකොට මේ දේවල් ඩ්‍රීම් රෝන් ආයතනයේ මගින් ඔබ අතරපත් කරන්න මේ කාලය ඉතුරු කරන්නට. එතකොට හදිසියේදී ඔබ හිතන් නැති වෙලාවක ඔබට හිතුනොත් එහෙම සමහරක් වෙලාවදී අපි සාමාන්‍ය රීබෝන්ඩින් එකක් කරන්න උදේ වරුව දාගන්න. මොකද කොණ්ඩේට සෑහෙන වෙලාවක් යන හින්දා. නමුත් ඔබට හිතුනොත් දවල් වරුව මට අද කොණ්ඩේ ටිකක් වෙනස් කරගන්න ඕනේ. පුළුවන්කමක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ විතරක් නෙමෙයි ටෙක්ලා තව එකක් කියන්න ඕන. දැන් වෙන්දට අපි ස්ට්‍රේටින් එකක් කරනකොට ස්ට්‍රේටින් එක කරලා ඉවරනට පස්සේ සැලොන් එකේ දොරවල් ටික අරිනවා AC ඕෆ් කරනවා සූපර් බයි වැති කරනවා. මේ කිසිම සැරක් නැහැ. හරියට අර වැලියාත්තක් තියෙන්නේ. වැලියාත්ත ගෙඩියක් ඉදිච්ච ගෙඩියක් කැඩුවා වගේ තමයි සුවද. මොන පොඩක් සුවඳ බලන්න දෙන්නද? ඒකනේ බලන්න මට ආසයි දැන් ඔබ. ඇත්තටම හරි සුවඳයි. හරි සුවඳ. ඇත්තට වෙන්දට මේක දරා ගන්න බෑනේ අපිට. හරි අමාරුයි. හරි. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් එමෙ නැහැ. හරිම සුවඳක් තමයි තියෙන්නේ. මම දුරකථන අංක ටික මතක් කරන්න. මොකද වැඩි විස්තර දැනගන්නට අවස්ථාව තියෙන මේ මතක් කරන දුරකථන අංක ඔස්සේ 0744 44 700 0741 44 44 703 මේ දුරකථන අංක ඔස්සේ තව දුරටත් වැඩි විස්තර දැනගැනීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා. අපි ඒ නිසාම දැන් මේකෙන් අපි විශේෂම කැමති දැනගන්න දැන් මේ වගේ හොඳ නිෂ්පාදනයක් ඔබ අතට පත් කරලා තියෙනකොට මේකෙන් වැඩි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියන කාරණේ. එතකොට අපි දැන් මේ වගේ ස්ට්‍රේට් එකක් කරාට පස්සේ අර දවස් 3ක් හොදන්න නැතුව ඉන්නේ ඒවත් කරන්නට ඕනේ අනිවාර්යයෙන්ම ටෙක්ලා එකම තව එකක් කියන්න ඕන දැන් අපි කියලා දුන්නා මේ කියලා දුන්න පළියට මේක කරන්න යන්න එපා එපා ඒක හොඳට මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඔබට අපේ දුරකථන අංක දැන් ටෙක්ලා කිව්වනේ ආයිසිරයක් කියයි මේ දුරකථන අංක වලට කතා කරලා ඔබට මේ පිළිබඳව පුහුණුවක් ලබන්න අවශ්‍ය නැහැ සත පහක්වත් අපි අය කරන්නේ නොමුලේ පුහුණුව ලබා දෙන්න සූදානම් හරි හොඳයි ඒ නිසා ඔබට පුළුවන්කම තියෙනවා අපේ දුරකථන කතා කරලා ඔබට මට පුහුණුවක් ලැබලා දෙන්න අපි ඒ දේ ඔබට ලබා දෙන්න සූදානම්. පුහුණුවකින් තොරව මේ ක්‍රියාදාමය කරන්න එපා. ඒක හොඳට මතක තියාගන්න. දැනුවත් වීම වැදගත්. වැදගත් වෙනවා. ඒක ඉතාමත් වැදගත්. ඒක මම කියන්නම අවශ්‍ය නැහැ. ඊළඟට ටෙක්ලා ඇහුවා දවස් 3ක් යනකම් මේක යනකම් හොදන් හොද නැත්තේ. මේ ගොඩක් දෙනෙක් කරන දෙයක්. නමුත් කවුරුට ඇහුවත් ඒකට උත්තර දෙන්න දන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි සාමාන්‍යයෙන් ෂැම්පු කන්ඩිෂන් කළා කොණ්ඩයක් අපි සාමාන්‍යයෙන් හොදන්නේ කියන්නේ පැය 48කට පස්සේ. ඔව්. එතකොට දැන් ස්ට්‍රේටින් එකක් කළාම ඒක කිමිකල් එකත් රසායනික ද්‍රව විපර්යාස සිද්ධලා තියෙන්නේ. විපර්යාස නම් අපේ කර්ලි තියෙන හෙයාර් එක අපි ඔයක ඕපන් කරනවා කෙස් ගහේ කියුටිකල් එක. කියුටිකල් ඕපන් කළා කෙස් ගහ ඇතුළේ තියෙන කොටක්ස් එක ඇතුළට අපි දාගන්නවා මේ ස්ට්‍රේටින් ලෝෂන් එක. ඒතර කොණ්ඩේ ඍජුභාවයට පත් වෙනවා. ඒතර මේ ඍජුභාවය ආරක්ෂා කරන්න තමයි නියුට්‍රලයිස් එක පාවිච්චි කරන්නේ. එතකොට අපි දැන් මේ ඍජු කරලා තියෙන්නේ. එතකොට මේක අපේ යථා තත්ත්වයකට පත් කරගන්න පැය 72ක් යනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න පැය 72ක් යනකම් මේ කොණ්ඩේ හොදන්න හොද නැහැ. පැය 72කට පස්සේ සැලොන් එකට ගෙන්න ගන්න. ගෙන්නගෙන අපේ තියෙනවා හයි නීටෝ ස්ට්‍රේටින් ෂැම්පු එක. මෙන්න මේක දාලා හොඳට සෝදා.
සෝදල ඉවරලා හොඳට තෙත මාත්තු කරලා ඉවරලා අපේ තියෙන හෙයා ස්පා එක සැලොන් ස්පා එක අපේ තියෙනවා මේ ස්පා දාලා හොඳට ඇඟිලි තුඩු වලින් විනාඩි 5ක් විතර පිරිමැදලා කොණ්ඩේ දෙකට බෙදලා මේ පැත්ත ටික මේ පැත්තට ඔතන්න මේ පැත්ත ටික මේ සෙක්ෂන් ක්ලිප් එහෙම ගහන්න එපා ගහුවත් එහෙම රැලියට යනවා ගහලා අපි හොඳට ෂවර් කැප් එකක් දාලා වහගන්න වහලා හෙඩ් ස්ටිමර් එක අල්ලලා විනාඩි 5ක් ස්ටීම් කරන්න ස්ටීම් කරලා ඉවරලා විනාඩි 5කට පස්සේ ස්ටිමර් එක ඕෆ් කරලා ෂවර් කැප් එක ගලවලා ආයි තියන්න විනාඩි 5ක් ආයි නැවත වතාව විනාඩි 5කට ෂවර් කැප් එක දාලා නැවත වතාවක් විනාඩි 5ක් ස්ටීම් කරන්න මේ විදිහට දින 14ෙන් 14ට කරන්න ඔබේ කොණ්ඩේ කොච්චර ලස්සනට තියෙනවද කියලා බලන්න ඒ විතරක් නෙමෙයි ඔබ කොණ්ඩේ හොදන්න ඕනේ පැය 72කට වතාවක් හොදනකොට අනිවාර්යයෙන්ම ස්ට්‍රේටින් ෂැම්පු එකයි කන්ඩිෂනර් එකයි භාවිත කරන්න එහෙනම් ඉතින් අද දවසේදී ඔන්න අපි බොහොම හොඳ පණිවිඩයක් ලබා දුන්නා විශේෂයෙන්ම ඩ්‍රීම් රෝන් ආයතනය මගින් ඔබ අතටපත් කරපු මේ ලෝෂන් එක සම්බන්ධව අපි විශේෂයෙන්ම එතුමට ස්තුතිවන්ත වෙනවා ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පී ආචාර්ය ප්‍රේම් ශ්‍රීහේව සම්මහත්ම නැවත දවසකදී මුණ ගැහෙනකන් අදට සමු දෙනවා සුබ දවසක් මෙම වැඩසටහන ඔබ වෙතගෙන ආවේ Dream Run Professional 0714444700